ආයුබෝවන් දයාබර දියණි වරුණි පහ ශ්‍රේණියේ ගෙනුම ලබන ඔබ වෙනුවෙන් ගණිතයේ විෂයට අදාළ දත්ත හැසිරීම් පාඩමේ ක්‍රියාකාරකම් දෙක යටතේ ඔබට ඉගැන්වීමට ඇති සුදුසු පරිමාණයකට අනුව දත්ත තීර ප්‍රස්ථාරක නිරූපණය කිරීම යන පාඩම කියලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ හොඳින් බලන්න අද කරන පාඩමේ නම සුදුසු පරිමාණයකට අනුව දත්ත තීර ප්‍රස්ථාරයක නිරූපණය කරමු. ඔබට මේ දිස්සන්නේ සිසුන් කණ්ඩායමක් වඩා කැමති සුරතල් සතුන් පිළිබඳව රැස්කර තොරතුරු ඇතුළත් වගුවක්. ඒ දෙස හොඳින් බලන්න. වගුව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එක් පැත්තක සුරතල් සතුන්ද අනෙක් පැත්තේ එම සතුන්ට කැමති ශිෂ්‍ය සංඛ්‍යාවක් දක්වලා තියෙනවා. පුංචි ඔයාලා සුරතල් සතුන්ට කැමතිනේ. බලන්න හොඳින් මේ වගුව දිහා. සුරතල් සතුන්ගේ නම බල්ලා බල්ලර කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 18ක් ලෙසත් බල්ලර කැමති සිසුන් සංඛ්‍යාව 17ක් ලෙසත් ලීනර කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 15ක් ලෙසත් ගිරවට කැමති ශිෂ්‍ය සංඛ්‍යාව 12ක් ලෙසත් මයිනර කැමති සිසුන් සංඛ්‍යාව 14ක් ලෙසත් මේ වගේ දක්වලා තියෙනවා. දැන් මේ වගේ ඇති දත්තවලට අනුව සුදුසු පරිමාණයකට අනුව තීර ප්‍රස්ථාරයක් අඳිමු. පළමුව ප්‍රස්ථාරයේ සිරස් හා තිරස් අක්ෂ දෙක නිර්මාණය කරමු. බලන්න මේ ඔබට පේන්නේ ප්‍රස්ථාරයේ තිරස් හා සිරස් අක්ෂ දෙක නිර්මාණය කරගෙන තිබෙන ආකාරය. එහි සිරස් රේඛාවේ ශිෂ්‍ය සංඛ්‍යාවත් තිරස් රේඛාවේ සුරතල් සතා ලෙසත් ලකුණු කර තිබෙනවා. ඔබ ප්‍රස්ථාරයේ තීර ඇඳීමට පෙර අනිවාර්යයෙන්ම මෙසේ නම් කරගත යුතුයි. තිරස් අක්ෂයේ දෙස බලන ඔබ ඊළඟට දැනගත යුතුයි තිරස් අක්ෂයේ ඇති තීර ලකුණු කිරීම සඳහා වැඩි කොටු ප්‍රමාණයක් අවශ්‍ය වන බව. වගුවේ පළමු තීරයේ ඇදී යුත්තේ බල්ලන් කැමති ළමුන් 18 දෙනෙකු දැක්වීමටයි. පළමු තීරයේ සිසුන් 18ක් සඳහා කොටු 18ක් අවශ්‍යයි. එම නිසා මෙම ප්‍රස්ථාරයේ එක කොටුවකින් සිසුන් 2 දෙනෙකු නිරූපණය වෙනසේ ප්‍රස්ථාරය ඇඳ තිබෙනවා. බල්ලන් කැමති සිසුන් ගණන 18ක් ලෙසත් බල්ලන් කැමති සිසුන් ගණන 17ක් ලෙසත් ලීනාට කැමති සිසුන් ගණන 15ක් ලෙසත් ගිරවට කැමති සිසුන් ගණන 12ක් ලෙසත් මයිනට කැමති සිසුන් ගණන 14ක් ලෙසත් දක්වලා ප්‍රස්ථාරයේ තීර ලකුණු කොට තිබෙනවා. දැන් මුචයර හොඳට බලන්න. බලල සහ ලීන නම් කර ඇති තීර දෙක දෙස වගුයි සඳහන් පරිදි බලලාට කැමති සිසුන් ගණන 17ක් නිසා 16 සහ 18 ලෙස අංක යොදා ඇති කොටු දෙක අතර හරි මැදදී තීරය ඇඳ තිබෙනවා. ඒ වගේම බලන්න ලීනට කැමති සිසුන් ගන්න දක්වා ඇති තීරයේ දෙස. එහි ලීනුන්ට කැමති සිසුන් ගන්න 15ක් නිසා 14 සහ 16 යන අංක යොදා ඇති කොටු දෙක අතර හරි මැද තේ එම තීරය ඇඳ තිබෙනවා. මේ අවස්ථා දෙක දෙස හොඳින් බලන අපිට පැහැදිලි වන්නේ අද පාඩමේ මාතෘකාවට අනුව එක කොටුවකින් සිසුන් 2 දෙනෙකු නිරූපණය වෙනසේ මෙම ප්‍රස්ථාරය ඇඳ ඇති බවයි. දැන් ඔබ ඉගෙන ගත්තා එක් කොටුවකින් 2 දෙනෙකු දැක්වෙන පරිමාණයට වගුව කැති තොරතුරු තීර ප්‍රස්ථාරයක නිරූපණය කරන ආකාරය. ඔබට හොඳින් වැටහුණාද බලන්න ප්‍රස්ථාරයේ තොරතුරු ඇසුරින් අසුන් ලබන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයමු. පළවෙනි ප්‍රශ්නේ දෙස බලන්න. එහි තිබෙන්නේ සිසුන් වැඩි දෙනෙකු කැමති සුරතල් සතා කවුද? හොඳින් ප්‍රස්ථාරයේ දෙස බලන අපිට හොයාගන්න පුළුවන් උත්තරේ ඒ තමයි බල්ලා. දෙවෙනි ප්‍රශ්නය බලලාට කැමති සිසුන් ගණන කොපමණ? බලලාට කැමති සිසුන් ගණන 17යි. බලන්න තුන්වෙනි ප්‍රශ්නයේ දෙස ගිරවාට වඩා මයිනාට සිසුන් කී දෙනෙක් කැමතිද? මේදී අපි මයිනාට කැමති සිසුන් ගණන 14යි ගිරවාට කැමති සිසුන් ගණන 12යි 14න් අපි අඩු කරනවා 12ක් එවිට පිළිතුරු දෙකයි. හතරින් ප්‍රශ්නයේ දෙස බලන්න. එහි තිබෙන්නේ බල්ලාට කැමති සිසුන් ගණන කීයද කියලා. බල්ලාට කැමති සිසුන් ගණන 18යි. මෙම පාඩම තවදුරටත් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නිසා පහත වගුවේ දැක්වෙන දත්ත තීර ප්‍රස්ථාරයක් මගින් දක්වන්න. අද ඔබට ඉදිරිපත් කළ ගණිතයේ පාඩම මෙයින් අවසන් කරනවා. ඉදිරියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ඔබට හොඳින් ජය ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.